සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම උනිතින් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. කොළඹ කොටුම ටෙලිනාට්‍යයේ සුද්ධි විදියට කගේ ආදරය දිනා ගන්න සුරභි රංගන ශිල්පිනී කවිඳ දුල්ෂානි ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔන්නිතින් අද වීඩියෝ එකට යන්න කලින් මට මුලින්ම මතක් කරනවා ඔය තවමත් අපේ YouTube channel එක subscribe කළ නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ වර්තමාන තරුණයන් අතර ඉහළින් ආකර්ෂණයක් ලබන ජනප්‍රිය තාරකාවක්. කවිඳා ගැන බොහෝකේදා වැඩිපුර කතාබහ කරන්නට වුණේ ඇය පටන් ගත්ත ප්‍රේම සම්බන්ධතාවය නිසායි. ආදර කතාවක් නිසා යම්කිසි සිදුවීමකට කාව්‍යා පවුලේ ලොකුම දියණියයි. සහෝදරියන් විතරක් ඉන්න කවිඳා රංගන ශිෂ්‍යයෙ අතරමිට ලොකු ජනප්‍රියත්වයකට හිමිකම් කියන කෙනෙක්. ඇය රංගනය කළ ටෙලිනාට්‍ය කිහිපයක් තිබුණත් මැතකාලීනව ඒව වැඩිපුර ප්‍රේක්ෂක අතරට රැගෙන ගියේ ඔරුපදින ඉස්වල්ලන රුකර නටවන විවිධ ක්‍රියාකාරකම් නිසා තමයි හැමෝම ඇය ගැන කතා කරන්නට වුණේ. ඉතින් මේ වන විට ආදරය උපරිමයෙන් විඳින කවිඳා ළඟදිම විවාහ වෙන්න යනවා කියලා අපිට අහන්නට ලැබුණා. නමුත් කවිඳා ඇය ගැන අන්තරාවාද සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියට. මම අප්‍රේල් කසාද බඳිනවා කියපු කතාව නම් බොරුවක්. ඒත් මේ අවුරුදු විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. එයා මට විවාහ යෝජනාවක් කරයි කියලා මම එකමනවත් හිතුවේ නෑ. විවාහ වුණාම එයා විදේශ රටක ඉන්න නිසා මටත් එහෙට යන්න වෙයි. ඔන්නිතින් මේ විදියටයි ජනප්‍රිය කවිඳා දුල්ෂානිගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් අදට ඔයාලගෙන් සමුගන්නවා මතක් කරනවා ඔය තාමත් අපේ YouTube channel එක subscribe කළ නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.